අයිබුවන් අපරකට නුවණ අදත්ත ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ වීඩියෝස් හොඳයි නම් මගේ channel එක හොඳයි නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එක all දාලා තියාගන්න යාළුවන්ට බලන්න share කරන්න ඒ වගේම තව මතක් කිරීමක් කරන්න ඕනේ ගාමිණි විජේසිංහ මහත්මයාගේ වීඩියෝ එකත් ඒ වගේම සමන්ත විද්‍යාරත්න සහෝදරයාගේ වීඩියෝ එකත් ඒ වගේම ප්‍රොෆෙසර් රංගික හල්වතුර මහත්මයාගේ වීඩියෝ එකත් ළඟදීම මගේ channel එකේ බලාපොරොත්තු වෙන්න කියලා කියන ගමන් තව දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඉතාලිවල වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රගතිශීලී ජනතාවත් මේ වෙලාවේ මේ ලංකාවේ තියෙන උද්ඝෝෂණ මාලාවට සක්‍රීය දායකත්වය මෙහි දෙන්න, ඒ කියන්නේ ඉතාලිවල දෙන්න දායකත්වය දෙන්න සංවිධානයෙන් පවතින ඒ මතක් කිරීමත් කරන්න ඕනේ. ඉතාලිවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මිලානෝවල චෙන්ට්‍රාලේ, ඒ කියන්නේ මේ මාස 10 වෙනි දින හවස 3:30ට ඒ අය එනවා. ඔබත් මිලානෝවාවට ඒ වගේම ඉන්න සියලුම ප්‍රගතිශීලී ජනතාව මේකට සහයෝගය දෙන්න අපිත් අපේ විරෝධය පළ කරමු පුළුවන් විදියට. ඒ වගේම පිරෙන්සිවල වියා මාර්තෙල්ලි පියස්ස දූම ළඟ හවස 3ට තියෙනවා පිරෙන්සිවල. ඒ පිරෙන්සියවට සිටින සියලුම ප්‍රගතිශීලී ජනතාව ඒකට සහයෝගය දෙන්න කියලා කියන ගමන් ඒ වගේම ජෙනෝවාවල පියස්ස දෙල්ල වික්ටෝරියා. පියස්ස දෙල්ල වික්ටෝරියාවල මේ 10 වෙනිදම හවස 5:30ට තියෙනවා ජෙනෝවාවට ඉන්න සියලුම ප්‍රගතිශීලී ජනතාව මේකට ගිහිල්ලා සහයෝගය දෙන්න. එතකොට අපේ මේ අරගලයට අපේ සහභාගීත්වය අපේ දායකත්වය දුන්න කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මේ මජර දේශපාලනේ අතුගාල දමන්න අපටත් පුළුවන් දේ කරා කියලා අපි විශ්වාස කරන්න පුළුවන්. ඒක නිසා අපි මේකට සහයෝගය දෙමු කියලා ඉල්ලීම කරන මම අද අපේ වීඩියෝ එකට යන්. අද අපේ වීඩියෝ එක තමයි එදා ඔබ දැක්කා පාර්ලිමේන්තු අවට තිබුණු ඒ ඒ ලොකු උද්ඝෝෂණය කොහොම අමාරුවෙන් පොලිසියත් ඒ වගේම උද්ඝෝෂකයනුත් අතර ලොකු ඝර්ෂණයක් ගිහිල්ලා කොහොම හරි පොලිසිය ඒ ඝර්ෂණය සමනයටපත් කළිවල එතන කොහොම හරි මේ කට්ටිය පාලනය කරගෙන ඒ කට්ටිය මේ පැත්තෙන් උද්ඝෝෂණය කරනවා. පොලිසියෙන් මේ පැත්තෙන් එන මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීගෙන හිටියා. එතකොට ඒ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීගෙන අර උද්ඝෝෂකයනුත් පාලනය කරගෙන මේ ඉන්න අතරතුර එතෙන්ට එනවා බයික් තුනක්. ඒ බයික් තුන කවුද? ඒ බයික් තුන තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රථම ප්‍රහාරක ධාවන පැදි බලගණය. එතකොට ඒ ප්‍රහාරක ධාවන පැදි බලගණේ බයික් තුනක් එතෙන්ට එනකොට ඉන්න මිනිස්සුන්ගේ කුතුහලය වැඩි වුණා. මොකද ඒ බයික් වල නම්බර් ප්ලේට් නැහැ, ඉස්සරහා නම්බර් ප්ලේට් නැහැ. ඒ වගේම ඔවුන් අවි අත දරාගෙන කළු ඇඳුම් ඇඳගෙන මොනවත් මොන ආමිකෙන්ද පොලිසියෙන්ද නැත්නම් නිශ්ශංක සේනාධිපතිගේද කාගේද කියලා දන්නේ නැහැ. මොවුන් අවි අත දරාගෙන ඔවුන්ට හැමතිස්සෙම බයක් තියෙනවා. දැන් මේ වෙලාවේ නිශ්ශංක සේනාධිපතිගේ මේ විදියට ඉන්න සහචරයෝ මේ වෙලාවේ මේ විදියට ඇවිල්ලිවලා අහිංසක මිනිසුන්ට වෙඩි තියයිද මොනවා හරි කරලිවලා කළු කෝලහලයේ මේක වැඩි කරයිද කියලා. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ උද්ඝෝෂකයන්ගේ මනස වෙනස් කරන්න පොලිසිය කර දෙයි. ඒ වෙලාවේ ඇවිල්ලිවලා කරපු දේ 100ට 200ක් නිවැරදි. මොකද ඒ වෙලාවේ ඇවිල්ලිවල ඒ විදියට අර පොලිසියේ බයික් නවත්තලිවල පොලිසියේ යතුරු අරගෙන මිනිසුන්ට බැනලා කෑ ගහලා කොලරකින් ඇදලා හරේ මේ කළා. අර මිනිසුන්ගේ ජන මනස අර විදියටවත් වෙනස් කරේ නැති වුණොත් එහෙම ඔවුනුත් කැළඹෙනෝ මේ වෙපන් අරද්ද අවිදරාගෙන කවුද මෙතෙන්ට ආවේ කියලිවල දන්නේ නැහැ. අනිත් එක තමයි ඒ වෙපන් නිකන් වෙඩි තියෙනේවත් නෙයි, බෝම්බ විදින වෙපන් පවා එතෙන්ට අරගෙන ඇවිල්ලා තිබුණා. එතකොට ඒක නිසා අනිවාර්යම මිනිස්සු බය වුණා. මිනිස්සු බය වුණාට පස්සේ මිනිස්සු කැළඹෙන්න පටන් ගත්තා. ඒ කැළඹීම පොලිසිය කරදේ ටග්ගා අතන අර කැළඹීම සමනය කරේ අර මිනිස්සුන්ට අර විදියට මේව කළා. එතකොට පොලිසියේ ඇත්තනම් වරදක් නැහැ එතන. පොලිසියට 100ට 200ක් නිවැරදි. මොකද පොලිසියට දැන් ඇවිල්ලා තියෙනවා සවෙන්ද සිල්වාගෙන්, කියන්නේ හමුදාපතිගෙන් මේකට පරීක්ෂණයක් කරන්න කියලා. එතකොට දැන් අපි කියන්නම් මේ ආමිකේ බයික් තුන මොකටද මෙතෙන්ට ආවේ කියලා. එතකොට මේ බයික් තුන ඇත්තටම මෙතෙන්ට එන්න අවශ්‍ය නැහැ. එනවනම් ඊට ඉස්සෙල්ලා පොලිසිය දැනුවත් කරන්න ඕනේ මෙන්න මේ විදිහට අපේ බයික් තුනක් එවනවා ඔබලාගේ සහයට කියලා. එතකොට ඒ බයික් තුන ඒ විදිහට දැනුවත් පොලිසිය දැනුවත් කරන්න නැතුව එතෙන්ට එවලා අවසානට ලොකු කලබගෑනියක් තමයි වෙන්න ගියේ. එතකොට ඒ බයික් තුන ආවේ කොල්ලෝ 6 දෙනා. ඇත්තටම කිසි වරදක් නැහැ. මොකද ඔවුන්ට දෙන අන ඔවුන් පිළිපදින ඔවුන් ගිහිල් වෙලා කාට හරි ගහලා වරෙන් කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම ගහලා එනවා. ඒ වගේ තත්ත්වයක ඉන්න හොඳ දකුණු ආසියාව තුල ඉන්න හොඳම පැදි බලගනේ. එතකොට මේ කට්ටිය ලොකු පුහුණුවක් ලැබලා තියෙනවා. එතකොට මේ අය මෙතෙන්ට එවන්න කවුද ඕඩර් එක දුන්නේ? එතකොට මේ අය මේ විදියට ආවට පස්සේ ඇත්තටම ලොකු කලබගෑනියක් නෙවෙන්න ගියේ. එතකොට මෙතෙන්ට මේ අය ආවට පස්සේ සම්පූර්ණම පොලිසිය මේ ගත්ත ක්‍රියාමාර්ගය මං හරි කියලා කිව්වා. ඒක නිසා මෙතන වෙන්න ගිය ලොකු කලබගෑනියක්
නවත්ත ගන්න පුළුවන් වුණා. එතකොට දැන් අපි අන්න ඕනේ මේ පොලිසිය අය කරපු දේ හරිනේ. එතකොට ඒ අය මේක සමනය කරා. එතකොට මෙතන ප්‍රශ්නයක් නෑ. එතකොට මේ ආමිකේ කොල්ලෝ 6 දෙනාගේ ඇතරේ වරදක් නෑනේ. මොකද ඔවුන්ට දෙන අන්න තමයි ඔවුන් පිළිබැද්දේ. අපි දැන් මේක බලන්න ඕනේ. මේකට පරීක්ෂණයක් කරන්න ඕනේ ලංකාවේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය යටතේ. මේ වගේ ජන උද්ඝෝෂණයක් තුල මේ වගේ බයික් තුනක් ඇවිල්වල කැළඹීමක් ඇති කරන්න මිනිස්සුන්ගේ මිනිස්සු මෙතෙන්ට කෝලහලයක් ඇති කරන්න මේ බයික් තුන එවුවේ කියලා කවුද කියලා ලක්ෂණයක් කරනවා. එතකොට ඒක අපි කියනවා ශ්‍රී ලංකා පොලිසියට අන්න ඒක පරීක්ෂණයක් කරන්න. මොකද දැන් සවෙන්ද සිල්වා ඇවිල්වල එතන කවුද කොල්ලරකින් ඇද්දේ, කවුද මේ මිනිසුන්ට බෑන්නේ, කවුද යතුරු ගත්තේ කියලා කියනෝනේ. එතෙන්ට පොලිසිය දැනුවත් කරන්න නැතුව මෙතෙන්ට බයික් තුනක් එවුවේ කවුද, මේ බයික් තුනක් ආපෙකනේ මේ ප්‍රශ්නේ. ඒක නිසා අන්න ඒකට පරීක්ෂණය කළේවල ඒකට දනුවම් කරන්න ඕනේ. එතකොට මේ කමල් ගුණරත්නල ඇත්තට දැන් අර ඉස්සෙල්ලා හිටපු අපේ බ්‍රිගේඩිය කමල් ගුණරත්නද කියලා හිතනවා. දැන් ඒ තරමට මේ රාජපක්ෂ කඩේ ගිහිල්ලිවල රෙදි හොදන්න පටන් අරගෙන දැන් අර තමන්ට තියෙන ගරුත්වය නැති කරගන්න හදනවා. ඒ වගේම සවෙන්ද සිල්වා මතක තියාගන්න, ඔබට තියෙන ගරුත්වය ඔබ නැති කරගෙන ඔබත් අර තුප්පයි රාජපක්ෂලා ගන්නට වැටෙන්න හදන. ඒක නිසා ඕ රාජපක්ෂලා ගෙදර ගිහිල්ලිවල රෙදි හොද ඉඳලවල අවසානට වෙන්නේ අර ආමිකේ දෙවිවරු කියලා. ආමි දෙවිවරු ඔවුන් තමයි අපේ රට බේරගත්තේ දෙවිවරු කියලා. මිනිස්සු මේව කරපක ආමිකාරයෝ කියන தත්ත්වයට වට්ටව ගන්න එපා. ඒක නිසා ඔබට ගෞරවය රැකගන්න ඕන නම් අයින්සක රණවිරුවන්ගේ ගෞරවය රකින්න ඕන නම් තමන් ඕ රාජපක්ෂ කඩේ ගිහිල්ලිවල රෙදි හොදන එක නවත්තලිවල මේ රණවිරුවන්ගේ ආත්මගරුත්වය රකින්න ඔබට වගකීමක් තියෙනවා. ඒක නිසා අපි කියනවා මේ අනිවාර්යයෙන්ම මේකට පරීක්ෂණයක් කරන්න ඕනේ. මේක පරීක්ෂණය කළේවල පිය දැනුවත් කරන්න නැතුව මෙතෙන්ද බයික් තුනේ වෙකේ කවුද කියලා ඒකට පරීක්ෂණයක් කළේවල නිසි දැනුවත් දෙන්න කියලා ඉල්ලීම කරනවා. මම අදට ඇපල් කඩේ නුවණ සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්.